ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෝ ගනිද්දි ඒ ක්‍රීඩකයන්ගේ නම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එතරම් හුරු ක්‍රීඩකෙක් නෙවෙයි නම් ඒ ක්‍රීඩකයාට කණ්ඩායමට එන්න විශේෂ දක්ෂතාවයක් නැත්නම් ක්‍රිකට් ලොකෝ එක වෙන සමීප සම්බන්ධයක් තියෙන්න ඕන කියලා පහුගිය කාලේ තේරීම් බලද්දි අපිට පෙනුණා. තේරීම් කමිටුව තුන්කොන් තරගාවලියට කණ්ඩායම නම් කරද්දිත් අපි ඔය කිව්වා වගේ ප්‍රේක්ෂකයන්ට හුරු නැති ක්‍රීඩකයෙක් නම් කරලා තියෙනවා. ක්‍රීඩකයා තමයි ෂයන් මදුශංක. මදුශංක කණ්ඩායමට උඩින් පාත් වුණේ කොහොමද කියන එක මාධ්‍යවේදියෝ තේරීම් කමිටුව පිටිපස්ස හිටපු පුද්ගලයාගෙන් ප්‍රශ්න කළා. ෂයන් කණ්ඩායමට ගන්න වැඩිම අවශ්‍යතාවය තිබිලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට. ෂයන් ජාතික කණ්ඩායමේ සංචිතයට එන්නේ දේශීය පළමු පෙළ තරඟ තුනකටත් දේශීය එක්දින තරඟ තුනකටත් විතරක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදියට. ෂයන් කණ්ඩායමට තෝරගන්න හේතුව ඔහුට තියෙන දෙයියු දුන්න දෙයක් කියලා තමයි චන්දික මාධ්‍යවලට කියලා තිබුණේ. වේගය කියන්නේ පන්දු යවන්නෙකුට පුහුණු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දෙවියෝ දෙන දෙයක්. ඉතින් ෂයන්ට ඒක තියෙනවා. ඔහුට නිතරම පැයට කිලෝමීටර් 135කට වැඩිය වේගය රඳවා ගන්නට පුළුවන්. ඉතින් අපි ලෝක කුසලානෙට යද්දී මේ වගේ ක්‍රීඩකයෝ සෑගෙන ඔවුන්ට තරඟ අත්දැකීම් ලබා දීලා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ෂයන් මේ සංචිතයට එන්නේ. ওই විදිහට තමයි අලුත් වේග පන්දු යවන්න ගැන චන්දික කියලා තිබුණේ. අපි බලමු තවමත් අවුරුදු 22ක් වෙන මේ තරුණ ක්‍රීඩකයා මොන විදිහට පුහුණු කරුවන්ගේ සහ තේරීම් කමිටුවේ තේරීම් වල සාධාරණයක් කරයිද කියලා. ක්‍රිකට් පිටියේ සිදුවන මේ වගේ සුවිශේෂී දේවල් බලන්න ඔයා තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැතිනම් මේ වීඩියෝට පහතින් තිබෙන රතුපාට subscribe button එක click කරලා අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ යහළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.